පහත දක්වන සංයෝග සලකන්න. පහත දක්වා ඇති සියලුම නිරීක්ෂණ පෙන්눔 කරන්නේ ඉහත කුමන සංයෝගයේ සංයෝගද? බ්‍රෝමීන් ජලය විවරණ කරයි. සෝඩියම් සමග ප්‍රතික්‍රියා කළ විට හයිඩ්‍රජන් වායු මුක්ත කරයි. ඇමෝනියා සිලෝ නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කළ විට සුදු අවක්ෂේපයක් සාදයි. එතකොට මේ ඒවල දීලා තියෙන සංයෝගය ගත්තොත් මේ සංයෝගයේ ෆීනෝල් කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා බ්‍රෝමීන් දියර සමග ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ओतो स्थान वलटाई पेरास्थानेटाई ब्रोमीन परमाणु आदेश वेंड पुलुवा एतकोट ए संयोगे मगिन ब्रोमीन जले विवरण वीम सिद्ध वेनवा ब्रोमीन समग प्रतिक्रिया करन निसा एतकोट ए संयोगे सोडियम समग प्रतिक्रिया करे वोत फीनोल कांडे तीन ओएच बंधने विषम विच्छेदने वेला एच धनायन पिट वेंड पुलुवा එතකොට හැදෙනවා ඔක්සිජන් ඍණ අයනයක් සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා සෝඩියම් ධන අයන බවට පත් වෙනවා ඒ සෝඩියම් ධන අයන බැඳෙනවා ඔක්සිජන් ඍණ අයනෙට ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා එතකොට පිට වෙච්චි H ධන අයන සෝඩියම් පරමාණු පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා හයිඩ්‍රජන් පරමාණු හැදෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට බැඳුනහම H2 අණු හැදෙනවා එයාකාරයට හයිඩ්‍රජන් වායුව පිටවීමක් සිදු වෙනවා ඒ සංයෝගයේ සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා ඒ සංයෝගයේ ඇමෝනියා සිලෝ නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කෙරෙව්වොත් ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය කාබොක්සිලේට් කාණ්ඩය බවට ඔක්සිකරණය වෙනවා ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා සිල්ව ධන අයන සිල්ව බවට ඔක්සිහරණය වෙනවා එතකොට ලැබෙන්නේ රිදී කැඩපතක් සුදු පැහැති අවක්ෂේපයක් ලැබීම සිද්ධ වෙන්නේ නැහැ එතකොට ඒ සංයෝගය ඇමෝනියා සිලෝ නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සුදු පැහැති අවක්ෂේපයක් නොසාදන නිසා මේ සලකා බලන සංයෝගය ඒවිය නොහැකි B සංයෝගය ब्रोमीन समग प्रतिक्रिया करनवा एकड़ हेतु कार्बन परमाणु देखा कतर त्रित्त बंधने एक पावती नवा इतोड़ ब्रोमीन अनु आकलने वेनवा एल्काइन वलट इतोड़ पाई बंधन विघटने वेला ब्रोमीन परमाणु आकलने वेनवा इतिरी परमाणु सह कांड ए विधियटम पावती नवा එතකොට B කියන සංයෝගය බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කරන නිසා B සංයෝගය මගින් ජලීය බ්‍රෝමීන් විවරණ වෙනවා. ඊළඟ B සංයෝගය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කරනවා. B සංයෝගයේ ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයක් පවතින්නේ. එතකොට කාබන් හයිඩ්‍රජන් බන්ධනේ විෂම විච්ඡේදන වෙලා H ධන අයන පිට වෙනවා. එතකොට කාබන් ඍණ අයනයක් හැදෙනවා. ඒ කාබන් ඍණ අයනයට සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා හැදෙන සෝඩියම් ධන අයනයක් බැඳෙන්න පුළුවන්. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. කාබන් හයිඩ්‍රජන් බන්ධනේ විෂම විච්ඡේදනයෙන් පිටවෙන H ධන අයන සෝඩියම් පරමාණු පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක් බැඳීමෙන් H2 අණුවක් හැදෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට B සංයෝගයේ සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එතකොට B සංයෝගය ඇමෝනියා සිලෝ නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරනවා. ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයක් පවතින්නේ කාබන් හයිඩ්‍රජන් බන්ධනේ විෂම විච්ඡේදන නිසා කාබන් ඍණ අයනයක් හැදෙනවා. ඒ කාබන් ඍණ අයනෙට සිල්ව ධන අයනේ බැඳෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතකොට මේ විදිහට හැදෙන සංයෝගය සුදු පැහැති අවක්ෂේපයක්. ඒ අනුව B සංයෝගය ඇමෝනියා සිල්ව නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. එතකොට B සංයෝගය මේ නිරීක්ෂණ තුනම සමග ගැලපෙන නිසා B සංයෝගය සලකා බලන සංයෝගය විය හැකියි.
සී සංයෝගයේ ෆීනෝල් කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා ෆීනෝල් කාණ්ඩයට සාපේක්ෂව ඕතෝ ස්ථානවල සහ පැරා ස්ථානයට බ්‍රෝමීන් පරමාණු ආදේශ වෙන්න පුළුවන්. සී සංයෝගයේ ඇල්කයින කාණ්ඩයක් පවතිනවා. ඒතර කාබන් පරමාණු අතර පවතින පයි බන්ධන විඝටනය වෙලා බ්‍රෝමීන් පරමාණු ආකලනය වෙන්න පුළුවන්. ඒතර එන්නේ විදිහට සී සංයෝගයේ බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කරන නිසා සී සංයෝගයේ මගින් ජලීය බ්‍රෝමීන් විවරණ වෙනවා. සී සංයෝගය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කරනවා. සී සංයෝගයේ තියෙන ෆීනෝල් කාණ්ඩයේ OH බන්ධනේ විෂම විච්ඡේදනය වෙලා H ධනායන පිට වෙන්න පුළුවන්. ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින කාණ්ඩයක් පවතිනවා. ඒ ඇල්කයින කාණ්ඩයේ කාබන් හයිඩ්‍රජන් බන්ධනේ විෂම විච්ඡේදනය වෙලා H ධනායන පිට වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට පිට වෙන H ධනායන සෝඩියම් පරමාණු පිට කරන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකිනෙක බැඳීමෙන් H2 අණු හැදෙනවා. ඒ නිසා සී සංයෝගයේ සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. සී සංයෝගය ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයක් ඇමෝනියා සිලෝනයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. එතකොට සී සංයෝගය සඳහන් වෙන නිරීක්ෂණ තුනම සමග ගැලපෙන නිසා මේ සලකා බලන සංයෝගය සී සංයෝගයේ විය හැකියි. ඩී සංයෝගයේ ෆීනෝල් කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා ෆීනෝල් කාණ්ඩයට සාපේක්ෂව ඕතෝ ස්ථානවලට සහ පැරා ස්ථානයට බ්‍රෝමීන් පරමාණු ආදේශ වෙන්න පුළුවන් බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කරන අවස්ථාවේ. ඩී සංයෝගයේ ඇල්කයින කාණ්ඩයක් තියෙනවා. ඒතර ඒ ඇල්කයින කාණ්ඩයේ තියෙන පයි බන්ධන විඝටනය වෙලා බ්‍රෝමීන් පරමාණු ආකලනය වෙන්න පුළුවන්. ඒ විදිහට ඩී සංයෝගය බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කරන නිසා ඩී සංයෝගය මගින් ජලීය බ්‍රෝමීන් විවරණ වෙනවා. ඩී සංයෝගයේ OH බන්ධනේ විෂම විච්ඡේදනයේ නිසා H ධනායන පිට වෙන්න පුළුවන්. ඒ විදිහට පිට වෙන H ධනායන සෝඩියම් පරමාණු පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට බැඳීමෙන් H2 අණු හැදෙනවා. ඒ නිසා D සංයෝගයේ සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීමේදී හයිඩ්‍රජන් වායුව පිට වෙන්න පුළුවන්. D සංයෝගය ඇමෝනියා සිලෝනයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට D සංයෝගය ගැලපෙන්නේ මේ දීලා තියෙන නිරීක්ෂණ වලින් දෙකක් සමග විතරයි. ඒ නිසා මේ සලකා බලන සංයෝගය ඩී සංයෝගයේ විය නොහැකි. දැන් අපිට පැහැදිලි මේ ප්‍රශ්නේ දීලා තියෙන නිරීක්ෂණ තුනම සමග ගැලපෙන්නේ B සංයෝගය සහ C සංයෝගය. එතකොට B සහ C පමණි කියලා දීලා තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3.